സുബ ദിവസ ഡാൻസ് ഡയറി യൂട്യൂബ് ചാനലിലേക്ക് സാദരം പിലിക്കുന്നവ അതാപ്പി ബബാലട പാസ്ത എക്ക ഹദമു මේ පාස්තා එක හරිම රසවත් රෙඩ් සෝස් එකක් එක්ක හදන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. අවශ්‍ය ද්‍රව්‍ය කියන්නම් තඹගත පාස්තා, එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්, ඒ වගේම පාප්‍රිකා කුඩු ටිකක් අරන් තියෙනවා මම. කෙතර හදාගත්ත සෝස් ටිකක්, ලුණු කුඩු ඉඟුරු සුදු ලුණු පේස්ට් මීන්ස් කරගත්ත චිකන් ටික ලුණු ටික පොඩියට කපාගෙන මේක ස්ටීම් කරගත්ත තක්කාලි ගෙඩියක් දැන් මම මේ ස්ටීම් කරගත්ත තක්කාලි ගෙඩිය ලෙල්ල ගලවලා ග්‍රයින්ඩ් කප් එකට දාගන්නවා ඉන් පස්සේ මම මේකට ලුණු කුඩු පොඩ්ඩක් දාගන්නවා මට අවුරුද්දේ වැඩි බබෙක් ඉඳා ඉන්නේ මම ලුණු එකතු කරන්නේ අවුරුද්දේ අඩු බබාලට ලුණු දාන්න එපා දැන් මම මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා පේස්ට් එකක් වෙනකම් ඉන් පස්සේ pan එකක් ලිපේ තියලා ඒකට olive oil මේස හැඳි දෙකක් දාලා රත් වෙන්න තියනවා ඉන් පස්සේ මම මේකට මින්ස් කරගත්ත චිකන් ටික එකතු කරනවා වලට පුළුවන් මින්ස් චිකන් නැත්තම් චිකන් ටික කටු රහිත ඒවා අරගෙන ග්‍රයින්ඩ් කරලා ගන්න එහෙමත් නැත්තම් මාළු ඔයාලා වෙනත් මස් වර්ග බබාට පාවිච්චි කරනවා නම් ඒව හරි එකතු කරගන්න පුළුවන් දැන් මේක මම පොඩි වෙලාවක් තෙලේ බැදෙන්න දෙනවා මොකද චිකන් බැදෙන්න ඕනෙ හින්දා දැන් මම මේකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක සහ ලුණු ටික එකතු කරගන්නවා ඒකත් හොඳට බැදෙන්න දෙන්න පොඩි වෙලාවක් මේක අපි බැදෙන්න දෙන්න ඕනේ හොඳට මොකද චිකන් ටික ලුණු ඉඟුරු සුදු ලුණු ටික හොඳට තෙලේ බැදුනහම තමයි මේකේ රස වැඩි වෙන්නේ මේක මාස 8 ඉඳන් බබාලට හපල කන බබාලට විශේෂයෙන් දෙන්න පුළුවන් ෆින්ගර් ෆුඩ් එකක් විදිහටත් ප්‍රධාන ආහාරයක් විදිහටත් දැන් මම මේකට ග්‍රයින්ඩ් කරගත්ත මගේ තක්කාලි පේස්ට් එක එකතු කරගත්තා දැන් මම මේකේ වතුර ටික හිඳෙනකම් පොඩි වෙලාවක් ගින්දර අඩු කරලා උයා ගන්න ඕනේ ඉන් පස්සේ මම මේකට ගෙදර හදාගත්ත තක්කාලි සෝස් ටික සහ ඉතුරු ලුණු කුඩු ටික එකතු කරනවා දැන් මම මේක පොඩි වෙලාවක් උයා ගන්නවා මොකද තක්කාලි වල තියෙන වතුර ගතිය ටිකක් හිඳෙන්න ඕනේ ඒක නිසා මේක ඉතාලි ක්‍රමයට හදන පාස්තා වර්ගයක් මේක ඉතින් හරීම රසවත් බබාලට විතරක් නෙමෙයි අපිටත් ගෙදර ප්‍රධාන වේලකට ගන්න පුළුවන් ආහාරයක් දැන් මම මේක පොඩි වෙලාවක් හොඳට උයා ගන්නවා කලවම් කර කර ඉන් පස්සේ මම මේකට පප්‍රිකා කුඩු ටිකකුත් එකතු කර ගන්නවා ඔයාලට පුළුවන් පප්‍රිකා කුඩු මිරිස් කුඩු ටික ගම්මිරිස් කුඩු ටිකක් වගේත් එකතු කර ගන්න ඉතින් පප්‍රිකා කුඩු නැති වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඒ වෙනුවට මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්න පුළුවන් පප්‍රිකා කුඩු දැවිල්ල නැහැ බබාලට දෙන්න පුළුවන් දැන් මම පාස්තා ටිකත් එකතු කරගෙන මේක හොඳට කලවම් කර ගන්නවා ඔයාලට පුළුවන් මේ වෙලාවේ බබාලා කැමතිනම් බබාලා කනවනම් එළවලු ටිකක් ස්ටීම් කරගත්ත එළවලු ටිකක් මේකට එකතු කරන්න දැන් මගේ බබා කන්න කැමති හින්දා මම මේකට ස්ටීම් කරගත්ත එළවලු ටිකකුත් එකතු කර ගන්නවා මේකට එළවලු අත්‍යවශ්‍යම නැහැ ඉතින් බබා කනවනම් විතරක් ප්‍රධාන වේලකට දෙනවනම් අනිවාර්යෙන්ම එළවලු ටිකකුත් එකතු කර ගන්න මේ තියෙන මං ස්ටීම් කරගත්ත එළවලු කැරට් අල ගෝවම සහ බෝන්චි ටිකක් තමයි මම ස්ටීම් කරගෙන තියෙන්නේ තීරු විදිහට කපාගෙන මගේ බබාට අතින් අලගෙන කන්න පහසු වෙන්න ඉතින් ෆින්ගර් ෆුඩ් එකක් විදිහට දෙනකොටත් මෙන්න මේ වගේ තීරු කපාගෙන දෙනකොට බබාලට අතින් අල්ලගෙන පහසුවෙන් කන්න පුළුවන් දැන් මම මේකත් හොඳට කලවම් කර ගන්නවා
මේකේ තියෙන සෝස් එක රෙඩ් සෝස් එක එලවලු වලත් වදින්න ඕන හින්දා දැන් මම මේ ටික හදාගන්නේ අඩුම ගින්දරේ ගින්දර ඕෆ් කරන්නේ නැහැ අඩු ගින්දරේ මේක හදාගන්නවා පොඩි වෙලාවක් කලවම් කරගෙන මම ලිප ඕෆ් කරගත්තා දැන් අපේ කෑම එක හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේක හරීම සුවඳයි ඒ වගේම හරීම රසවත් පාස්තා එකක් බබල හරීම ආස වේ ඔයාලට තේරෙයි මගේ බබාට දුන්නාම එයා හරි ආසාවෙන් රස කර කර කන විදිහ ඉතින් ඔයාලත් බලන්නකෝ මගේ බබා කන විදිහ ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඒ වගේම වටිනා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ බලන්න ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න ඒ වගේම නොදන්න අය අතරේ මේ වීඩියෝ එක ෂෙයා කරගන්න බබලා